ගරු ස්වාමීන් වහන්ස සිත මිස කය නැති බ්‍රහ්ම ලෝක පිළිබඳව ඒ කියන්නේ සිත පමණක් කය නැති සත්වයින් පිළිබඳව ධර්මී සඳහන් වෙනවාද ස්වාමීන් වහන්ස මෙහෙමයි නෝනා මේ ලෝක ධාතුවේ යම් සත්වයක් ඉන්නවා නම් දැන් බුදුරජාණන් වහන්සේ බවාත්‍රය කියලා කියනවා බවාත්‍රය කියන්නේ මේ භවයන් තුනක් තියෙනවා මොකද්ද කාම භව රූපී භව අරූපී භව කාම භවය කියන්නේ නෝනා මේ සුසිතේ යාමේ නිම්මාන රතියේ පරිණිම්මිත වසවත්තියේ තාවතිංසේ චාතුර්මාරාජිකේ සහ මනුෂ්‍ය ලෝකය සතර අපායත් මේකට අයිති මොකද ඒගොල්ලෝ කාමයන් තුල ජීවත් වෙන සත්තු එතකොට මෙන්න මේ සියල්ල කාම ලෝක ඊළඟට රූපාවචර ලෝක කියන්නේ නෝනා මේ පළවෙනි ධානය දෙවෙනි ධානය තුන්වෙනි ධානය හතරවෙනි ධානය උපාදානය කරගෙන ඒ ධාන උපාදානය නිසා රූපය ප්‍රකට කරගෙන ඇති කරගන්නා වූ රූපාවචර බ්‍රහ්මතල. ඒකට රූපාවචර බ්‍රහ්මතල කියලා කියන්නේ. දැන් ඔබතුමිය ඔබ කියන්නේ ආනාපාන සතිය වඩනවා කියලා. ආනාපාන සතිය වඩලා ඔබතුමිය මැරෙන වෙලාවේ ඒ ආනාපාන සතියේ හුරුව නිසා එක පාට හිත සමාධියට ගන්නවා. තේරෙනවද? පළවෙනි ධානයට ගන්නවා. ඔබ පළවෙනි ධානයට ගනිද්දිම ඒ පළවෙනි ධානයට අදාළව තමයි ඔබේ චුතිසිත සකස් වෙන්නේ. එතකොට මේ පළවෙනි ධානයට අදාළ රූපාවචර බ්‍රහ්මතලයේ ඔබ උප්පත්ති නමුත් සතර අපායෙ මිදිලා නැහැ. ආයිමත් ඔබ කවදා හරි සතර අපායට වැටෙනවා. එතකොට දෙවෙනි ධානයේ තුන්වෙනි ධානයේ හතරවෙනි ධානයේ උපාදානය කරගත් අය ඊට අදාළ රූපාවචර බ්‍රහ්මතලවල ඉපදෙනවා. ඒක රූපාවචර බ්‍රහ්මතල කියන්නේ මොකද්ද? එයාට රූපේ ප්‍රකටයි. තේනද? එයා සමාධිය තුල ධානාගතව ඉද්දී මේ රූපය තුල ඉඳිමින් තමයි මේ ධාන සැපෙ විඳින්නේ. එයාට රූපය ප්‍රකටයි. තේනද? රූපය ප්‍රකට වූ තැනට තමයි රූපාවචර බ්‍රහ්මතල කියලා කියන්නේ. ඉන්නේහා හතරවෙනි ධානයෙන් එහාට පස්සේ මේ ආකාසායන් ඡායතනේ නේව සංඥා ඥාසඤ්ඤා වගේ අරූපයට අදාළ ධාන තියෙනවා. ඒ අරූපයට අදාළ ධාන කියන්නේ නෝනා ඒ අරූපයට අදාළ ධානවල ඉන්නකොට යාට රූපය ප්‍රකට නැහැ. දැන් හතරවෙනි ධාන තලයට ගිහිල්ලා ඊළඟට යන්න තියෙන අරූපේ ධාන තලය තමයි ආකාසායන් ඡායතනේ කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. එයා හිත හතරවෙනි ධානයට ගත්තට පස්සේ එයා ආකාශේ 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 කියලා මේ ආකාශය අරමුණු කරනවා. ආකාශය මෙනෙහි කරනවා. ආකාශය අරමුණු කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට මේ හිත එයා කයෙන් එළියට ගන්නවා කියලා. හිත කයෙන් එළියට ගන්නවා. ඒක බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා කඩු පොතුවෙන් කඩුව ඇදලා ගන්නවා වගේ. බට ගහකින් බට දැල්ල ඇදලා ගන්නවා වගේ. ඒ වගේ යා මේ කයෙන් මේ රූපයෙන් හිත එළියට අරගෙන එයා ආකාශය තුල එරමිනිය ගොතාගෙන ආකාසායන් ඡායතනේ සමාධි සැපෙ විඳිනවා. දැන් එයාට මෙතන කය ප්‍රකට නැහැ. එයාට දැන් මෙතන කයක් ගැන මුකුත් තේරුමක්වත් නැහැ, දැනෙවත් නැහැ. දැන් එයා ආකාශය තුල එරමිනිය ගොතාගෙන ආකාසායන් ඡායනේ තියෙන මේ සමාධියේ සැපේ වේදනාව විඳින්මින් ඉන්නවා මිසක් දැන් එයාට අතන රූපය ප්‍රකට නැහැ. ඒකට තමයි අරූපය කියලා කියන්නේ. එතකොට මේ අරූපය තුල ඉන්න බ්‍රහ්මයින්ට රූපය ප්‍රකට නැහැ. නමුත් ඒගොල්ල දුක තුලයි ඉන්නේ. ඒගොල්ල රූපයෙන් මිදිලා නැහැ. සමිනහන්සේ කියන්නේ හැම සතෙකුටම කයක් තියෙනවා. ඔව් සිත ඇති කය නැති කියන කාරණයක් කවදාකවත් ලෝකේ සිද්ධ වෙන්නේ නැහැ. ඕනෑම රූපාවචර අරූපාවචර එහෙම නැත්නම් කාම ලෝකවල ජීවත් වෙන සත්වයකට අනිවාර්යයෙන්ම ආයතන හය තියෙනවා. ආයතන හයෙන් තොරව සත්වෙක් මේ ලෝකේ නැහැ. ආයතන හය තියෙනවා නම් අනිවාර්යයෙන්ම ආයතන හය බාහිර රූපයන් එක පස්සේ වෙලා පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. එහෙම නැතු කයක් නැති සිත විතරක් තියෙන සත්වෙක් මේ ලෝක ධාතුවේ ඉන්න බෑ බුදුදහමට අනුව. මොකද සිත කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයේ සකස් වෙන්නේ කුමක් ඇසුරෙන්ද? රූපය ඇසුරෙන්. අධ්‍යාත්මික රූපය බාහිර රූපයක්. එහෙනම් අධ්‍යාත්මික රූපයකින් තොරව සත්වෙක් මේ ලෝකේ ඉන්න බැහැ. මොකද විඥාණයට බැස ගන්න බැහැ රූපයක් නැතුව. ඒ නිසා කොතනකවත් නොවනා සිත ඇති කය නැති සත්වෙක් මේ ලෝක ධාතුවේ නැහැ. ඔය ඔතන ඔය අදහස් කරන්නේ මොකද? අරූපී බ්‍රහ්මතල වල දුක තුල යා ඉන්නවා. අරූපය තුල ධානය තුල ඉන්නවා. නමුත් එයාට රූපය ප්‍රකට නැහැ. රූපය ප්‍රකට නැති වුණාට එයාට රූපෙන් යා මිදිනා නැහැ. ඒ නිසා කවදාක්වත් රූපයකින් තොරව සිතක් කියන කාරණේ මේ ධර්මානුකූලව ගලපන්න බැහැ නෝනා. මොකද සිත කියන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයේ සකස් වීමේ මුල් හේතු සාධක තමයි රූප උපාදානස්කන්ධය. ආධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් තිබෙතනයි පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ.